පුදුම හොරුනේ මේ ගේ අස්වල වල තින්නේ. දැන් පැරකට කලින් මේ රෙදි රැකේ ගැතියලා ගියේක නැත්තම් කවුද අරන් ගියේ? අම්බේ! අම්බේ! මොකද මයිකල්? මේ එනවා කො පොඩ්ඩ? මොකද මයිකල් බෙරියන් දෙන්නේ? කොහොමදගේ අලුතෙන් ගත්ත ජාත කලිතම? මොකක් මොකක්? මං අද උදේ අදින්ද කියලා රෙදි රැකගෙන් තියලා ගියේ ඒක. දැන් එතන නෑ. මොකද කරේ ඒකට? ආ! ඒක මේ සීයා අරන් ගියානේ. දැන් මතක් උනේ. මොකක්? සීයා අරන් ගියා මගේ අත කලිතම? ඒ මොකද? මොකද කියනනම් මට කිව්වේ නෑ. අන්න අරන් ගියා. එළබතු සීයා? අමේ කො සීයා? අන්න රේ වත්තේ ඉස්සර ගහද්ද මොකද මගුලක් හයි කරගෙන එන්නේ එතන ඇත්තේ. යකෝ යත් කලිතම තියා ගන්න බෑනේ ගියාති. ඒකත් උත්තනවා හොර සීයා. ඇත්තදම තාත්තා මොකද අපේ මයිකල් ගියට කලිතම අරන් ගියේ? How sad. බොන්ඩෝනි පස්නියා බලමුකෝ. අනේ 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 මොකක්ද අදේ? නෑ 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 විකාර කතා කරන්න පැටෝටි. පේර ගහක් දොඩන් ගහක් මැංගුස් ගහක් වගේ නෙමෙයි ග්‍රීස් ගහක් කියන්නේ. තනි කර ග්‍රීස් තවරල තප්ප තප්ප බණ්ඩක්කමගේ ලිස්සන්ට හදලා තියෙන්නේ ඕවා. ඒක මන් දන්නවද? ඒකනේ ඒකද ලිස්සන ගහක් කියලා කියන්නේ මගුල. ඒකත් දන්නවනම් අහව කාරණාවකටද ඌවැ නැග අඩු කඩා ගන්න හදානේ නිකන් ඉන්න බැරුව? යහෝ එහෙනම් අවුරුදු සෙවේක ග්‍රීස් ගහක් තියෙන අහව කාරණාවකටද පොල් ගන්නද? හෙකේ ආහහා මොකද මොකද අම්මන්ඩි පුතන්ඩි හුටපත ගන්න කුස්තියට වෙලා ආ ආ මහත්තයා ඔයා ආපු එක හොඳයි. මේ බලන්න මහත්තයා මේක හදන්නේ අර උකුන් සීලගේ ගෙදර තියෙන ලිස්සර ගහේ තාගෙට යන්න. කොතර එපා කිව්වා තාන්නේ නැනේ බලන්නකෝ. අදේ අදේ තාත්තේ නෝනේ සහභාගි වෙන එක කොච්චර හොඳද? අවුරුදු ක්‍රීඩාවක් නේ එකත්. මට සහභාගි වෙන්න පුළුවන් කමක් තිබ්බට මං යනවා. කොහෙද මේ බඩගිරියත් එක්ක බිමවත් ඇවිදින්න පුළුවන් කියලා වේ හරියට? අද්දේ! ඇහුණනේ! මහත්තයා මොනවද මේ කියන්නේ? අපේ තුටු ඔය නගින්න ගිහලා බැරි වෙලා හරි අනුතුරක් කරගත්තොත් එහෙම දන්නවනේ මේකගේ තියෙන දැඟලිල්ල? එහෙම මේ අවුලක් වෙන්නේ නැ නෝනේ. දන්නවද ග්‍රීස් ගහේ තරගි දිනන අයට මොනවද හම්බෙන්නේ තෑග්ග කියලා? මොනවද හම්බෙන්නේ? කිලෝ 3ක්ම ආරේ රයිස් කුකර් එකකුයි බෙන්ඩර් එකකුයි නෝනේ හම්බෙන්නේ. මොකක් බෙන්ඩර් එකකුත් දෙනවද? ඔව් නැතුව. එහෙනම් චූටි නැගපන් ග්‍රීස් ගහේ. නැගලා උඹ කොඩිය කොහොම හරි ගන්නම ඕනේ. බෙන්ඩර් එකක් හම්බෙනවා නම් ග්‍රීස් ගහෙන් පොඩ්ඩක් වරුවත් මොකද චූටි? හෑ යකෝ බෙන්ඩර් එක කිව්වා විතරයි දරුසෙන හැස ගියා බල්ලද? එහෙම නෙමෙයි බන් චූටි ඉතින්. හා 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 යන්න යන්න. හමෝ ඇති අන්තං රුපියල් 12500ක් ඉතුරුනා. මේක දිරුවොත් එහෙම. සීයේ කොහොමද මේක මේකේ රන් දන්නේ? වැදෙනවනේ කොතර රන් දුවත්. හයියෝ ලැවරියා පුතාගේ මොලේ හොදයි පොල් ගාන්ද ගන්ද. මැටි පුතේ ඔය පේනව නේද දෙපැත්තේ මියෝ කාලා හිල් දෙකක් තියෙනවා. ආන්නේකට ඔබ පං ඔය ලී කෑල්ල. අදේ ඒකත් ඇත්තනේ ඉන්න. හරි හරි සියේ වැඩේ අලගත්තා. හරි දුකා කොඩි එල්ලුවා. ආ මේ ඉන්නේ ඩොකෝරා. ඒ ඔර සියේ. හෑ මයික පුතේ මොකද්ද ඔබ කිව්වේ? කිව්වේ සීයේ කොමගේ අලුත්ම යත කලිතම? ඒක සීය අරන් ආව කියලා අපේ අම්මා මට කිව්වා. වහාම දෙන්නයි කිව්වේ මගේ අත කලිතම සීයේ. ආ උඹේ දෙක. ඒක අන් ග්‍රීස් ගහේ මුදුනේ ගහලා තියෙනවා. බලපන් අර. හෑ? අද සීයේ ඒක හවල් දෙකටද ග්‍රීස් ගහේ මුදුනේ ගැව්වේ? මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ මයික පුතේ. ගෙදරින් කොඩියක් හෙව්වා හෙව්වා ග්‍රීස් ගහේ ගහන්න හම්බුනේ. ඊට පස්සේ තමයි මට ඔය අයිඩියා එක ආවේ. ඕක දැක්කට පස්සේ
බලපන් ලස්සන හරිම ක්‍රේටිව්නේ. ක්‍රේටිව් තමා තියේ මටලුතෙන් එක කරන් දෙන්න හරිද? නැත්තම් මං සියගෙ ටික ගෙනහිලා පුත්තලා දානවා කරකුට්ටන් දුරුපුට්ටන් පුරුපුට්ටන් වෙන්නේ. මට කොහෙද මයික පුතේ ඕවා තියෙනවනම් අරන් ඵලයන් ඉතින් ඕවා ඇන්දේ ඒ කාලේ මම. හෑ? එතකොට දැන්? දැන් මම සිවිල් සාමාජිකයෙක් මයික පුතේ. හරිම නිදහස්. හරි, ඔන්න අහක් ගන්නවල හැමෝම. ග්‍රීස් ගහ තරණය කිරීමට තරග වදින ඔයාලට කණ්ඩායමක් හදාගන්න පුළුවන්. හැබැයි එක කණ්ඩායමක ඉඳිය හැක්කේ උපරිම සාමාජිකයින් ගණන දෙකකි. කොහොම හරි උඩටම නැගල අපේ මයික පුතාගේ ජෝකාව අරන් එන කෙනාට වටිනා තෑගි තමයි හම්බෙන්නේ. යට කලිතම හොරකම් කරා මදිවට මගේ රෙදි ගලවනවා සීයා. රෙදි ඉල්ලේ. එහෙනම් කට්ටියම රෙදිනේ පටන් ගමු වැඩේ. දාපන් ගැම්මට රතිණ ටික කොල්ලෝ. හබ්බෝ, කොහොමද ඔය මේකේ නගින්නේ? පුදුම ලිස්සි ගන්නේ නිසන්නේ අලෝ. ඔව් අප්පා, මං කියන්නේද මං ඔයාව උඩටයි පල්ලෙහාටයි තල්ලු කරන්නම්. එතකොට පල්ලෙහා අධිකාරි පිය දාන්න පුළුවන්නේ. ඉක්මන් කරපන් මයිකා මාව ලිස්සනවා. ටග්ගල ටග්ගල. හිටපන් හිටපන්. ඔහොම හිටපන් විනාඩියක්. අතේ දුරට ග්‍රීස් ටික පිය දාලා දාන්න. ග්‍රීස් කහේ ග්‍රීස් ගාලා නෙමෙයි තවරල තාලි තාලි. හරියටි පියදම යමන මිට පල්ලෙහාට. මම නම් කියන්නේ මහත්තයා, ඔයා ගිහිලා පොඩ්ඩක් හරි ඔළුව හරි දාලා එන්න කියලා. අල්ලපු ගෙදර වැඩේනේ. අනේ මේ මම නම් යයි ඔය පුබ්බෑයන් අසර ඉංගලා ග්‍රීස් කස් බලන්ද. අර වස්තවාර්තයෝ ටිකත් ඉන්නවා එතන. මටනම් පේන්න බෑ ඔකුම. එදා ජනේලෙත් කුඩු පටන් කරලා දැම්මයි පාක්කියදි රතිඤ්ඤක් දාලා. තාම හදලා දුන්නේ ඒක. හදලා දුන්න නැති වුණාට ඒකේ අලාභේ හම්බුණානේ වාට. දැන් ඔය කේක බීලා ඉඳ ඉස්සෙල්ලාම නිමෙන්ද කලින්, නැත්තම් තව එකක් හදන් එන්න වෙයි. මහත්තයා නොදෑ යකෝ, මේකට ග්‍රීස් දාපු තා මොකාද? හපොයි, ග්‍රීස් කොහෙන්ද? ග්‍රීස් දහින්වත් විසිුණාද දන්නේ? මහත්තයා, තව තුට්ටම තුට්ටයි නේද අපේ තුට්ටි එහෙම තියන්නේ කොඩිය ගන්න. මං හින්ද තමයි ඉතින්. නැත්තම් මේකට මේක නගින්ද හම්බෙන්න බෑ ඔයා හන්ද. ඔව් ඔව්, අපේ මයික පුතාගේ කණ්ඩායමට ජොකාව ගැනීමට තව සෙන්ටිමීටර් හතරක පමණ උසක් පමණයි හිතරු වී ඇත්තේ. අපි බලමු අපි බලමු ඔවුන්ට ජොකාව ගැනීමට හැකි වේවිද කියා ගැම්මට. චෝටි, කොහොම හරි කප් එක ගහන්න ඕනියේ. අම්මට උඹ ගැන මාර ආඩම්බරයක් තියන්නේ. හරි හරි, ගන්නවා ගන්නවා අම්මේ. මයිකා, ඔහොම අත තියලා නැගපන් උඩට. හෑ, අදේ හිටි අන්න මන් තෝකන කැලත් ඇවිල්ලා බං ග්‍රීස් ගහේ නගින එක බලන්න. අම්මට සිරිය හතරුති හිටි, විසිල් පාරක් ඇදලා මාව පෙන්නපන් ගොයකිට. හිතන්! ඒ ඒ තරුති, මයිකල් උඩ. හෑ, ආ මයිකල් අයියානේ. හම්මෝ, එයා ඉන්න උඩ. හිටි හිටි, අන්නේ කිමාව දැක්කා. මන් දිහා බලනවා. මේ
മമ്പൊടി വെടക്കാല ദാണ്ട് തേക്കിട്ട് പേന്റ് ലഭിച്ച ചാസിക്കൻ ഹിത്തി ദാപ്പം ദാപ്പം. Oh.